අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අධිභාර බද්ද ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද කොළඹ ඇතුළු රට පුරා සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මකට අගමැතිගෙන් උපදෙස් පසු කොවිඩ් සහ මොළය ගැන විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක ගැටළු විසඳීමට කොමිසමක් පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ සේවක ගැටළු විසඳීමට කොමිසමක් පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා සේවක බඳවා ගැනීම සම්පත් කළමනාකරණය කර ගැනීම ඇතුළු පවතින සියලුම ගැටළු සැලකිල්ලටගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් කොළඹ ඇතුළු රට පුරා සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ආරලිය ගහ මන්ත්‍රීදී नागरिक संवर्धन हा निवास अमात्यांशे यटते नागरिक पुनर्चरणीय वेडसटहन क्रियात्मक वन्ने एसमग कोलंब नागरिक पुनर्चरणीय वेडसटहन सदहा सहाय व्यापृतियद क्रियात्मकाय एम व्यापृतिवल प्रगति समालोचन रस्वीम अरलियगा मंदिरीय दीप वैतुना ए अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन एदी अग्रामात्यवर्या निलधारेंट उपदेस लबादी एत्ते कोलंब एतलु रटपुरा संवर्धन व्यापृति जातिक सेलस्मंट अदालव क्रियात्मक करनलेसाय කාබනික පොහොර යොදාගෙන සමහර ගොවීන් සාර්ථක අස්වනු නෙලාගෙන තිබෙනවා. මේ අතර දේශීය කුළුබඩු අපනයනය තවදුරටත් දිරිගන්වන්න රජය ක්‍රියා කරමින් සිටිනවා. රටපුරා පවතින පොහොර අර්බුදයේ හමුවේ ගොවි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. රසායනික පොහොර තහනම හා කාබනික පොහොර හිඟය හේතුවෙන් ගොවීන් පසුගිය කාලයේ පුරාවටම විරෝධතාවයේ පවා නිරත වුණා. නමුත් සෑම දෙයක් ගැනම ඍණාත්මකව දකින යුගයක කාබනික පොහොර සංකල්පයෙන් ජීවිතය ජයගත් ගොවි මහතෙකු ගැන ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ගොඩක් අය කොම්පෝස් වලින් වගා කරන්න බැහැ කියලා කෑගෙවුවාට අපි එදා ඉඳන් කරගෙන යන වගාවේදී කොම්පෝස් වලින් සරුවට අපි වගා කරගෙන තියෙනවා. හරි දේ හරි විදියට කරොත් මං හිතන්නේ ඒක වර්ධින්නේ නැහැ කියලා ජනතුමාගේ ඒ සංකල්පයට අපි ගරු කරනවා. රණවිරු සේවා අධිකාරිය මගින් ආබාධිත රණවිරුවන් සඳහාද කාබනික පොහොර භාවිත කරමින් නවමු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ රණවිරුවන් සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් කාබනික පොහොර භාවිත කරමින් වීවගාව සිදු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා දීම ඊයේ සිදු කෙරුණේ මේ ආකාරයෙන්. දැනට බහුලව වීවගා කරන දිස්ත්‍රික්ක කීපයක මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. අපි රණවිරුවෝ සිය දෙනෙක් මේ සඳහා මූලික විදිහට පෙළගස්ස ගන්නවා. ඒ රණවිරුවෝ සිය දෙනාට අපි ආදර්ශ ගොවිපළවල් විදිහට එයාලා කොළඹවාගෙන අපි නිතරම පසු විමසුම් කරගෙන මේ වගාව සාර්ථක කරලා අනිකුත් ගොවියන්ට ආදර්ශයක් වෙන මේ කටයුතු मेतर अपेकम मूलिक करगनमीन देशीय कुलुबडु विदेश रटवल्ट यवीमे वेडसटहनक राज्य मात्य जानक वक्कुमर महतागे प्रधानत्वेन आरंभ करति बेनवा55th Diplomatic Red Cross Basar Bangkok Pradarshane දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය.
බලපත්‍ර නොමැති බව පවසමින් අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව බාරේ රඳවා සිටි අලිපැටවුන් දෙදෙනෙකු ඔවුන්ගේ හිමිකරුවන් වෙත උදාහරණ ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. බලපත්‍ර නොමැති බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දෙව්මිනි සහ වස්තු යන අලිපැටවුන් දෙදෙනා මෙලෙස හිමිකරුවන් වෙත උදාහරණ ලෙසයි අධිකරණය නියම කළේ. 2016 වසරේ මාර්තු මස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත වනජීවී දෙපාර්තමේන්තුව බාරේ මෙම අලිපැටවුන් දෙදෙනා රඳවා තැබීමට අධිකරණය නියෝග नियोग कले තමන්ට නියම කර ඇති මරණ දඬනෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතායතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු අභියාචනා අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණා. එම අභියාචනාව පිළිබඳ විභාගය අවසන් කළ අභියාචනා අධිකරණය ඒ තීන්දුව ප්‍රකාශ විටපත් කිරීම මාර්තු මාස 31 වනදා සිදු කරන බව නිවේදනය කළා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මවුන්ට චෝදනා कोविड आसादने वी सोवीमिन पसुआत विविधातुरु आबादे अंट नेतहोत पश्चात कोविड रोग लक्षण वरट लोके बोहो रटवल जनताव मुहन देमीन सीटिनवा एपिले बंदव जूम ताक्षिनियो से दिवैन पुरा सीटिन विविध तरातिन में पुद्गलीन समग सिय देनुव बेदा गेनीमट कायक रोग विशेषज्ञ वैद्य ललित एक नायक महता क्रिया कला कोविड रोगे वेलेंजिल्ला सो समहार अयट कलातुरकिन यम यम संकूलतावेन अतिवनुभव दैन अपि निरीक्षणे करला तीना विशेषेन्म मोले सह स्नायु पद्धति आश्रितव अभी दन्नवा कोरोना वायरस वेडेन्ने अपगे नास्कोरे इहल कोटसे एम निसा मे नास्कोरे इहल कोटसाय मोले अदर तीन परतरे इताम कुडाई එම නිසා ඒ වෛරසයේ බලපෑම මොලයට ඇති වෙ හැකි ඒ වගේම තමයි අපගේ ගඳ සුවඳ දැනෙන ස්නායුව හරහත් මේ වෛරසයේ බලපෑම මොලයට ඇති වෙ හැකි ඒ වගේම තමයි අපේ රස දැනෙන ස්නායුව හරහත් මේ මොලයට මේකෙන් බලපෑමක් ඇති කළ හැකි ඒ වගේම තමයි හුස්ම ඉහළ පාල ගන්නා ස්නායුව හරහත් මොලයට යම්කිසි බලපෑමක් මේකෙන් ඇති කළ හැකි උදරයේ මාර්ගිනුත් මේකෙන් මොලයට බල යම්කිසි බලපෑමක් ඇති කළ හැකි ඉතින් මෙහිදී සිදුවන තත්ත්වය තමයි අපි එකට කියනවා බ්‍රේන් ෆොග් කියලා. ඒ කියන්නේ හරියට මොළේ නිකන් මීදුලකින් වැහිලා වගේ. අපට එදිනෙදා කරගන්නා වැඩ කටයුතු කරගැනීමේ යම්කිසි අපහසුකමක් අපිට දැනෙනවා. කම්මැලිකමක් අපිට දැනෙනවා. ඉසරදයක් දැනෙනවා. ඒ වගේම යම්කිසි දෙයකට ફોකස් කිරීමේ හැකියාව අපගෙන් අඩු වෙලා යනවා පොඩ්ඩක් අඩු වෙන්න යනවා. ඒ වගේම තමයි අපගේ වචන පටලැවීමේ යම්කිසි ප්‍රවණතාවකුත් තියෙනවා. ඒ වගේම තමයි ඉරුවරද එහෙම නැත්නම් මිග්‍රේන් හැදෙන රෝගීන්ට ඒ රෝගය වැඩි වැඩියෙන් හැදෙන්නටත් පුළුවන්. එවගේම තමයි අපට නිින්ද නොයෑම ඇති වෙ හැකි එවගේම තමයි යම්කිසි මානසික රෝග වෙන පළඟ පුද්ගලයන්ට ඒ රෝගයේ යම්කිසි වැඩිවීමක් මේ කාල තුලදී ඇති වෙ හැකි අපගේ මොළේ නිකන් ව්‍යාකූල වෙලා අපට එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න පොඩි අපහසුකමක් ඇති වෙ හැකි නමුත් හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි මේ සියලු දේවල්ම తాවකාලිකයි සමහර විට සුමාන කීපයක් පවතින්නට පුළුවන් සමහර විට මාස කීපයක් පවතින්නට පුළුවන් මේකට කලබල විය යුතු දෙයක් නැහැ ඔබට කරන්නට තියෙන්නේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමු වෙලා මේ පිළිබඳ තව තවත් දැනුවත් වෙලා ඒ ප්‍රතිකාර මාලාව ඒ අනුව ලබා ගන්න එකයි ज्येष्ठ माध्यवेदी डब्ल्यू ए सरत्ला कुमार महता रचना कल न्यून कृतिय जनगत किरुणा ए महावेली केंद्रेदी ज्येष्ठ माध्यवेदी डब्ल्यू ए सरत्ला कुमार महता रचना कल न्यून कृतिय महावेली केंद्रेदी जनगत किरुणा न्यून कृतिय मिरट ए संबंधन रचित प्रथम एकम कृतियाई එය පරේක්ෂණාත්මක සමාජ විද්‍යා විශේෂේත්‍රයට අයත් කෘතියක් බව ජනගත කිරීමේ මුඛ්‍ය දේශනාව පැවැත්තු ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා ප්‍රකාශ කර සිටියා. මෙම අවස්ථාවට දිවයිනේ ප්‍රදේශ රැසකින් නියුන් සමාජිකින් 100කට අසන් ප්‍රමාණයක් සහභාගී වූවා. කෘතිය ජනගත කිරීමට ශ්‍රී ලංකා නියුන් සංවිධානය මූලිකත්වයේ ගෙන තිබුණා. අධිභාර පනත් කෙටුම් පත් නිසා ඊයේ දින පාර්ලිමේන්තුව උණුසුම් වුණා. දැන් පාර්ලිමේන්තුවේ පළවුව අදහස්. අර්ථසාධක අරමුදලට මේ එල්ල වෙලා තිබිච්ච තර්ජනය ගිලී ගිහිල්ලාද ඒ පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන්ද අධිභාර පනත යටතේ අර්ථසාධක අරමුදලෙන් අය කරගන්නේ නැහැ කියන සහතිකය මුදල් ඇමතුමා කැබිනට් මණ්ඩලයට දීලා තියෙනවා ඔබතුමාට අත වශයෙන්ම හැකියාවක් නැහැ මෙතන කියන්න ඔව් නීති විරෝධී නමුත් ඒක කරගෙන යන නිසා අපි අනිත් පැත්ත බලාගෙන ඉන්නවා කියලා පන්නතර පක්ෂව ඡන්දෙ දීලා විලි ලැජ්ජ නැතුව ඒක ගැන කියනවා සමාගම් කියන්නේ යටතට දැම්මේ අර්ථසාධකේ පළවෙනිම සමාගම් යටතට දැම්මේ ඔබලාට ඕනකමක් තිබ්බනම් අර්ථසාධකේ මේකෙන් අයින් කරන්න 2007 සමාගම් පරතරය අනුව ගේන්න තිබ්බා ඔය ගැසට් එක රිවර්ස් කරගන්න නැහැ සලා තමයි සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටු පරමුදල් සියල්ල
බදුවලින් නිදාස් වෙන්න තියෙන ඒවා සම්පූර්ණයෙන් නැති කරලා කම්පැනි විදියට බදු ගහන්න සැරැස්ුවේ තමුන්නා ඔය කියන පරත මමයි සභානායක හැටියට ඉදිරිපත් කරුවේ ඒ පරතේ දැන් 125ක් අර්ථසාධකයෙන් ගහනවා කියලා පෙන්නන්න පෙන්නන්න නීතිය හදලා හිටන් දැල්ල ජනතුව කියනවා නීතිය නීති වැදුණා කියලා නීතිය හදන මුන්නාන්සලා 2017 පනතට සම්බන්ධ කරන්න එපා මේක ආදායම් බද්දක් නෙමෙයි කොහොම හරි අපි ඔක්කොම එකඟ වෙන්නම් මේකට දැන් ඉවත් කරන්න බිබිල සීනි සමාගමට ඉඩම් අත්පත් කර ගැනීම සඳහා පාරිසරික බලපත්‍රයක් නිකුත් කර ලැබ තිබේද ඒ කවදාද අක්කර 65000කට ආසන භූමියකට පාරිසරික බලපෑම් ඇගීම් මාර්තාවක් සිදු නොකර මේ සඳහා අනුමැතිය ලබා දීමේ නීතිමය වරදක් නොවන්නේද 65000ක් නෑ දැනට මාසකට සීනි මෙට්‍රික් ටන් 45000ක් පමණ ආනයනය කරන අතරේ ඒ සඳහා වැයවෙන මුදල රුපියල් මිලියන 4815ක් පමණ වේ මේ ආනයන විදියම අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයේ සීනි නිෂ්පාදනය ප්‍රවර්ධනය කළ යුතු අතර ඒ සඳහා මහා පරිමාණ ව්‍යවසායකින් වෙත මෙමගින් පහසුකම් ලබා දිය හැකිය. ඔබතුමා කියන අක්කර 65000ක් නෙවෙයි කියලා. එහෙනම් කොච්චර භූමි ප්‍රමාණයක උක්වගා කරනවද? ඒ භූමි මොනවද? ගොවි ජනතාව දැන්ට වගා කරන බිම් වලින්ද දෙන්නේ? ඒ පිළිබඳ අත්‍යවශ්‍ය පැහැදිලි කිරීම. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වෙනි කොටසේ ඒ ටෙන්ඩර් මගටිය පිළිබඳ වහාම පරීක්ෂණයක් කරලා ඒක නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. කවුද ලනු දුන්නේ ඔබතුමා? පට්ට විදියට හොරගම් කරලා ඔබතුමා දන්නවනේ ඔබතුමා මහ ලේකම් හැටියට මහ බැංකුවේ සල්ලි ටික අහලා ලොරි ඇවිල්ලා ෆැක්ටරියේ සිරිකොත ඇතුලේ. එහෙම චෝදනාවක් කරනවා නම් එතුමාට අයිතියක් තියෙනවා. ඒක ගැන පැමිණිල්ලක් කරලා ඒකට පරීක්ෂණයක් කරන්න කියලා ඒකට අවශ්‍ය කටයුතු කරන්න. අයි මොකද්ද? අහගෙන ඉන්න කියන කොට පිට නම් කොහෙන්වත් සල්ලි හම්බුන්නේ නැහැ. නෑ නෑ ඔබතුමාට දුන්නේ නැත්නම් අහන්න ඇයි දුන්නේ නැත්තේ කියලා. ඔබතුමා කතා කරන්නේ. ඔබතුමා වාඩිලා ඉන්න සාධාරණත් ඉදිරිය කරා. ඔබතුමාත් ඒ පැත්තේනේ. ඔබතුමාත් එහෙනම් ඒ සල්ලි ගන්න ඇති. ඔබතුමන්ලා තමයි ටෙන්ඩරේ අවෝඩ් කරලා. හරි අපි නෙවෙයි. තවත් දෙන්න ඕන. කතා කරන්න. ඔබතුමාගේ කාලේ තවසන්. ඔබතුමාගේ කාලේ තවසන්. ඔබතුමාගේ කාලේ තවසන්. ඔබතුමා අවස්ථාව දුන්නේ එතුමාට ප්‍රශ්න යාලා. සතුටුයිද ඔබතුමා? මට සතුටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඔබතුමාගේ. සතුටුයිද ඔබතුමා? අපි රටෙන් හැම දෙයක්ම බලාපොරොත්තු වුණාට අපි මොනවද පරිත්‍යාග කරන්නේ? අපි කිසිවක් පරිත්‍යාග නොකර මේ බීසුම අවස්ථාවේ විහෙතනයක් අවස්ථාවේ සියල්ල සාධාරණව අඩුවක් නැතුව බලාපොරොත්තු වෙනවා. පඩි අඩු කරගන්නත් බෑ. පරප්‍රසාද අඩු කරගන්නත් බෑ. කාබට්දානක නතර කරන්නත් බෑ. පයිප්පෙන් වතුර දෙන එක නතර කරන්නත් බෑ. බඩුමිල අඩුමිලට ඕනේ. මේ ඔක්කොම ඕනේ. හැබැයි මේ ඔක්කොම කරන්න බෑ කියලා අපි මිනිස්සු විදියට කල්පනා කරන්නේ නැද්ද? අපිට උමනාවක් නැහැ මේ අතේ කරකට කියන මිනිස්සුන්ගේ ජීවිතේ ඉර කරන්න. සියතු දැසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව මත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.